ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත MCC හරහා ශ්‍රී ලංකාව වෙත නිර්දේශක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 480ක මුදල අත්හිටුවේ තවත් කොවිඩ් මරණ තුනක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළට තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 6 සිට හුදකලා කෙරේ ගත වූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 616ක් වැඩිම ආසාදිතයින් කොළඹින් ව්‍යාජ තොරතුරු දෙන පුද්ගලයින්ට වසර 5ක සිර දඬුවම් කොරෝනාවේ සුළු මුළු සොයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ලබන මස දී වුහාන් වෙත උතුර දකුණ සටනින් ජයගත් උතුර LPL මංගල කිරුළ දිනා ගනී ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලයේ විසින් ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා मिलेनियम चैलेंज कॉर्पोरेशन अध्यक्ष मंडली विसिन श्रीलंका राज्य वेत लबादी तिबू पसावरुदु अमेरिकन डॉलर मिलियन हारसी असुवक प्रधाने अथिटुवीमट तीरने करती बेनवा श्रीलंकावे आर्थिक वर्धने तुलिन दिरिंदुकम तुरानकिरी में बेडसटहने आटते मेरट प्रवाहन श्रेष्ठ मेन्म कृषिकार्मे अतुलु अंश गणनावक संवर्धने वेनुवेन मेम अमेरिकन डॉलर मिलियन हारसी असुवक आयोजने सिदु करतिबू अतर 2016 वसरे दिसंबर 13 वन दिन एमसीसी अध्यक्षक मंडली विसिन मेम प्रधाने सिदु किरी මසඳහා ශ්‍රී ලංකාව තෝරා ගනු ලැබුවා. එහෙත් ඊට අනුමැතිය හිමි වූයේ 2019 වසරේ අප්‍රේල් 25 වනදායි. කෙසේ වෙතත් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කෙරෙහි ලක්රජයේ ප්‍රතිචාරයක් නොමැතිකම හේතුවෙන් මෙම MCC ගිවිසුමට අදාළ ප්‍රධානයන් අත්හිටුවීමට නව අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අතර ඉදිරි වර්ෂයේ සඳහා MCC ප්‍රධානයන් සම්බන්ධයෙන්ද මෙම අධ්‍යක්ෂක මණ්ඩලය සාකච්ඡා කොට ඇති අතර එහිදී සියරා ලියොන් රාජ්‍ය සඳහා පස් අවුරුදු ප්‍රධානයක් සිදු කිරීමටද තීරණය වී තිබෙනවා. ජාතික සංනිවේදකයා සංගරාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම ඊයේ දින සිදු වුණා. ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථාවේ 95 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් නිකුත් කළ ජාතික සංනිවේදකයා සංගරාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම අග්‍රාමාත්‍ය නිල නිවසේදී සිදු කෙරුණා. 95 වන සංවත්සරයට සමගාමීව නිකුත් කළ යුග යුග නියෝජනය වන ගීත 95ක් ඇතුළත් ගීත ඇල්බමය සහ පේරාදෙණිය උද්භිත උද්‍යානයේ ඕකිඩ් අංශය ගුවන්විදුලියේ 95 වන සංවත්සරයේ වෙනුවෙන් හඳුන්වා දුන් ඩෙන්රෝබියම් රේඩියෝ සිලෝන් නැමැති දෙමුහුන් ඕකිඩ් පුෂ්පේද මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වා තිබෙනවා. මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කිහෙලිය රඹුක්වැල්ල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ සහ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක්ද එක්ව සිටියා. විපක්ෂ නායක කාර්යාලයේ විසින් සංවිධානය කරන ලද නත්තල් සමරු වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලයේදී පැවැත්වුණා. विपक्ष नायक कार्यालय संविधानी करण लद नत्ताल समरु वेडसटहन विपक्ष नायक सजित प्रेमदास महतागे प्रधानत्वेन एम कार्यालय दी पवैत्तुना सवेट एक्पसिटी पीरिसा अमतमें विपक्ष नायक वर्या मेलेस अधास पलकला गरु मर्सलिन जायकुडी पियतुमन नत्तल गेन අපූර්ව සටහනක් තබලා තිබෙනවා. එතුමා ප්‍රකාශ කරා මගේ නත්තල දුගියා බත් කන දාය. මගේ නත්තල වැරහිලි නැති වෙන දාය. මගේ නත්තල ඔබේ දුක සැනසෙන දාය. අද වගේ යුගයක් තුල මේ කතාව කොයිතරම් ඇත්තක්ද කියන එක එදාටත් වඩා අද දවසේ ඔප්පු වෙනවා. අද අපි නත්තල සමරන්නේ මුළු ලෝකෙම මුවාවරණ දමාගෙන ඉන්න වකවානුව. මෑත ඉතිහාසයේ මුහුණ දුන්න බරපතලම ලෝක විසනය අතරේ තමයි අපි මේ නත්තල සමරන්නේ. නත්තලේ ප්‍රධාන තේමාව සාමය. ආගම දහම තියෙන්නේ ජනතාව අතර සාමය, සහෝදරත්වය, සතුට, ගුණ නැංවීමටත් මිනිසා ජීවත් කරවීමට. මෙවර නත්තල අපි සමරන්නේ අලුත් දුප්පත්කමකින් ලෝකයේම පීඩා විඳින අතරේ. අපේ රටෙත් දසලක්ෂ ගණනකගේ රැකියා හිමි වෙලා ආර්ථිකය කඩා වැටිලා එදා වේල පිරිමහ ගන්නට බැරිව ජීවත් වීම විශාල අර්බුදයක් බවට පත් වී තිබෙන වෙලා. ඒ නිසා අපි සීලු දෙනාම අදිෂ්ඨාන කරගත යුතුයි අසල්වැසියන්ට සහෝදර ජනතාවට කළ හැකි උපරිම උපකාරයන් සෑම විටම ඉෂ්ට කරලා ඒ අයගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න.
COVID-19 වෛරස ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රිය වන විට වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරස ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී තහවුරු වුණා. එලෙස මියගිය පුත්කලින් අතරට කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක කාන්තාවක්ද ඇතුළත්. අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගියදා 4 වනදා මිය කුස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ වකුගඩු අක්‍රිය වීම සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. කොළඹ නමේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක්ද මිය කුස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර පසුගිය 15 වනදා මිය කුස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ ලේ විෂ වීම, බහු ඉන්ද්‍රිය අක්‍රිය වීම හා කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක කාන්තාවක්ද මිය ගොස් තිබෙනවා. පානදුර මූලික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මිය ගොස් ඇත්තේ. ඇගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව, ලේ විෂවීම හේතුවෙන් ඇති වූ කම්පනය හා බහු ඉන්ද්‍රිය අක්‍රිය වීමයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව අක්කරේපත්තු පොලිස් බල ප්‍රදේශයට අයත් අක්කරේපත්තු 5, අක්කරේපත්තු 14 නගර බල ප්‍රදේශ 3 සහ අඩ්ඩාලච්චේනයි පොලිස් බල ප්‍රදේශයේ පළමුණේ 1, ඔලුවිල් 2, අඩ්ඩාලච්චේනයි 8, අලයාඩි වෙළම්බු පොලිස් බල ප්‍රදේශයේ අලයාඩි වෙළම්බු 8න් 1, අලයාඩි වෙළම්බු 8න් 3 හා අලයාඩි වෙළම්බු 9 ප්‍රදේශයත් මොනරාගල දිස්ත්‍රික්කයේ අලුපොත ග්‍රාම නිලධාරී වසමද හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. COVID-19 වෛරස ආසාදනය වූ නව රෝගීන් 616 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අතුරින් පුද්ගලින් 5 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකිකයින් වන අතර අනෙක් පුද්ගලින් 611 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 266ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 99ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 94ක් ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතරට ඇතුළත් වන අතර අනෙක් ආසාදිතින් 152 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික් වලින් වාර්තා වී තිබෙනවා. මේ අතර හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සීතාවක නගර සීමාවේ පුත්කලින් 27 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සීතාවක අපනයන කලාපයේ COVID ආසාදිතින් 43 දෙනෙකුද ඊයේ දින වාර්තා වුණා. මේ අතර COVID-19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබා දිය යුතු තොරතුරු වසන් කරන පුද්ගලින්ට එරෙහිව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. පෙරේදා දිනේදී වැලිසර රෝහලෙන් පලා ගිය රෝගියා සම්බන්ධව විමර්ශනය කිරීමේදී ඔහු ලබා දී තිබුණේ ව්‍යාජ ලිපිනයක්. මෙවැනි අවස්ථා මීට පෙරත් වාර්තා වී තිබෙනවා. යම්කිසි කෙනෙක් සෞඛ්‍ය අංශ වෙත විශේෂම කොවිඩ් ක්‍රියාවලියේදී එහෙම නැත්නම් යම් ස්ථානයකට ඇතුළු වීමේදී ව්‍යාජ නමක් ලබා දුන්නොත් එහෙම නැත්නම් ව්‍යාජ දුරකථන අංකයක්, ව්‍යාජ හැඳුනුම්පත් අංකයක්, ව්‍යාජ ලිපිනයක් ලබා දුන්නොත් ඔහු වැරදි කීපයක් සිදු කරනවා. එක් වරදක් වන්නේ අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීමේ වරද, තවත් වරදක් වන්නේ කූට ලේඛන අසත්‍ය ලේඛන සෑදීමේ වරද, ඒ වගේම රජයේ නිලධාරියෙකුට අසත්‍ය ප්‍රකාශ කිරීමේ වරද, මීට අමතරව නිරෝධායන රීතීන් යටතේ වරද. මෙවැනි අයට අවුරුදු 5 දක්වා කාලයක දෙයාකාරයකින් එකාකාරයක බන්ධනාගාරගත කිරීමක්, ඒ වගේම දඩයකට යටත් කිරීමේ හැකියාවක් අධිකරණයකට තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා අසත්‍ය නම් අසත්‍ය ලිපිනයන් අසත්‍ය තොරතුරු කිසිම අවස්ථාවක සපයන්නට එපා. එවැනි දේ සිදු කළහොත් අදාළ නිරෝධායන හෝ ප්‍රතිකාර ක්‍රියාවලීන් පසුව ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. COVID-19 වෛරස් වසංගතයේ මූලාරම්භය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කිරීම සඳහා ජාත්‍යන්තර විද්‍යාඥයින් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එළමෙන මාසයේදී චීනයේ වුහාන් නුවර වෙත පිටත්ව යාමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා. පසුගිය වසරේ දෙසැම්බර් මස චීනයේ වුහාන් නුවර මත්ස්‍ය වෙළඳ සංකීර්ණයකින් වෛරසය පැතිරීම ආරම්භ වූ බවයි බහුතර මතය වූයේ. වෛරසයේ තිබිරිගේ චීනයේ වුහාන් නුවරද ඉන් වැඩිම බලපෑම එල්ල වූයේ අමරිකාවටයි. එවැනි පසුබිමක අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා චෝදනා කර සිටියේ චීනයේ කොරෝනා වෛරසයේ ආරම්භය වසන් කිරීමට උත්සාහ කරනා බවයි.
කෙසේ වෙතත් ඒ පිළිබඳව ස්වාධීන විමර්ශනයකට චීනය එකඟ වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග පැවති සාකච්ඡාවට කිහිපෙකින් අනතුරුව පවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. චීන වෛද්‍යවරයෙකු වන ලී වෙන් ලියැන්ග් වෛද්‍යවරයා පවා පවතින වෛරස් වසංගත තත්ත්වයේ හැමයේ අනතුරු ඇඟවීම් සිදු කළද මොහු ඊනියා මතවාදියෙකු ලෙස හඳුන්වමින් මොහු පිළිබඳව විමර්ශන සිදු කිරීමට බලධාරීන් කටයුතු කළා. නමුත් අවසානයේදී සිදු වූයේ ලී වෙන් ලියැන්ග් හට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වීමයි. එසේම චීන වෛරස් විද්‍යාඥවරයෙක් වන වෛද්‍ය ලී මෙන් යාන් පවා ප්‍රකාශ කර තිබුණේ COVID-19 වෛරසයේ වුහාන්හි විද්‍යාකාරයක නිපද වූවක් වන බවයි. මේ පිළිබඳව ඌ සාක්ෂි තමා සතු වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. COVID වසංගත තත්ත්වයත් සමග රටේ ආර්ථිකය ආගාධයට යමින් පවතින අතර රජයේ ඊට නිසි වැඩපිළිවෙලක් සකස් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වීමේ कोविड वसांगत समग दिनपता रोगी पंसिया प्रमण रोगी एलिदन तत्व मरण दी पनहट वेड़ा वेड़ी वेलाती अटे जनता सहन मेवर आयवे कोविड वसांगते सदा किसी सहन एक्ल अदवन वीट अपे रटे तीयन කර්මාන්තාල 80යි දහ මේකෙ 35000ක් වැහිලා කර්මාන්තාල වල විතර රැකියා ලක්ෂ 4ක් අහිමි වෙලා තියෙනවා සමස්ත රටේ රැකියා ලක්ෂ 10ක් පමණ අහිමි වෙලා තියෙනවා රැකියා අහිමි වෙච්ච අයට මේ රජය දෙලා තියෙන මොකද්ද සහනය දැන් ආනයනේ පාලනය කරලා තියෙනවා අපි බඩු අපෙන් ගන්න කියනවා හැබැයි අපි කියනවා අපිට ඕගොල්ලන්ගේ බඩු ගන්න බෑ කියලා ඉතින් මෙවැනි තත්ත්වයක් තුල යන්නේ කොහොමද බැරි වෙලාවක යුරෝපීය සංගමය GSP+ නැති කළොත් මොකද වෙන්නේ ඉතින් මේ තත්ත්වය තුල රට සා අගාධයකට යනවා ඒ නිසා අපි රටේ පාලකයන්ට කියනවා රටේ ජනතාව ජීවත් කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉතා සීක්ලෙ සිහිල් ගිහිලා තියෙනවා. ඒක රැකියා අහිමි වෙලා ඉන්න පවුල් දැන් ජීවත් වෙන්නේ කෙසේද? අඩු ගානේ 0.5%ක්වත් වෙන් කළා නෑ දලදේශපාදනයෙන් එවැනි පවුල් ආරක්ෂා කරන්න. රජයෙන් බලාපොරොත්තු වෙන රටේ ජනතාව තමන්ගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු වෙන්න රටේ ජනතාව ජීවත් වෙම හැකි පරිසරයක් ඇති කරන්න. පළාත් සභා මැතිවරණයේ පිළිබඳ කතිකාවක් පවතින කාලවකවානුවක පළාත් සභා ක්‍රමයේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පළාත් සභාව කියන්නේ මේ රටේ බලෙන් ඇති කරපු පිළිකාවක් වගේ දෙයක්. මේක මුල් කාලෙදිම මරා දැම්මේ නැති නිසා අද මේක රට ඇතුලේ වර්ධනය වෙලා මේක අයින් කරොත් ලෙඩා මරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ මේ නැවතත් පළාත් සභා ඡන්දය ගැන කතිකාවක් ඇතිවගෙන එද්දී මේක තමයි රටට තියෙන අවස්ථාව මේ පළාත් සභාව ගැන තීරණයක් ගන්න. ඒක නිසා පළාත් සභා ඡන්දයේදී අපි දේශපාලනඥයන් වශයෙන් විශේෂ තීරණයක් ගන්න ඕනේ. මේක මෙතනින් එහාට පවත්වන් යනවද නැහැම නැත්නම් පළාත් සභාව කම අයින් කරනවද කියලා. අන්න එතෙන්ද අපි ඊටාම සුදුසු තීරණයක් ගන්නවා. මගේ පුද්ගලික මතය නම් පළාත් සභාව මේ රටට අවශ්‍ය දෙයක් නෙවෙයි. ක්‍රීඩා පුවතක් වෙතයි දැන් අවධානය. ලංකා ප්‍රීමියර් ලීග් පන්දු වර්ග 20x20 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. ලංකා ප්‍රීමියර් ලීග් 2020 win together. මෙරට ප්‍රථම LPL තරගාවලියේ අවසන් මහා තරගය ඊ රාත්‍රියේ හම්බන්තොට සූර්යවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවති ප්‍රීමියර් ලීග් අවසන් තරගයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හිමි කරගත්තා. ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජය කරමින් තරගයේ කාසිය වාසිය දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවි ලකුණු 188ක් රැස් කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා. එහිදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් අගන ඉනිමක් ක්‍රීඩා කළ ෂොයිබ් මලික් ලකුණු 46ක් සහ ඩරන්ජේ සිල්වා ලකුණු 33ක් රැස් කළා. නායකත්වයේ අගන ඉනිම ක්‍රීඩා කරමින් තිසර පෙරේරා ලකුණු 39ක් රැස් කිරීමට සමත් වුණා. ලකුණු 189ක ජයග්‍රහී ඉලක්කය හඹා යමින් පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කඩුලු 9ක් දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි. ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53කින් LPL තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වුණා. It is all over. The Stallions have won the first rank of Premier League. It has been a goes to the Stallions. Congratulations to them. The celebrations are starting in the middle and this means a lot to this team. They are the champions. Bunker Premier League for those smiles. මහා දුෂ්කරතාවයන් මැදේ දිවෙමින් පවතින රත්නපුර එගොඩමල්වල අභිනව විහාර සංකීර්ණයේ සහ භික්ෂු වැඩිහිටි නිවාසයේ ඉදිකිරීම ආරම්භමින් ඊට මුල්ගල් තැබීම පසුගියදා සිදු කෙරුණා.
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුල අක්මුල් බඳු පිළිවෙත් සරු මහ සංගර වන මෙරට ජාතික ආගමික හෝ සමාජීය කවර කාරණයකදී උවද පෙරමුණට පැමිණෙන්නේ මේ මහා සංස්කෘතියේ අද්විතීය මහා බලවේගය ලෙසයි රටේ සමාජයේ සැබෑ අවශ්‍යතා හඳුනා ගනිමින් එම අවශ්‍යතා පූර්ණ කරමින් සමාජය පෝෂණය කරන්නට භික්ෂූන් වහන්සේලා ලබා දෙන අනුබලය පිළිබඳ කියන්නට අපේ වාක්කෝෂයේ වචන ප්‍රමාණවත් නොවන බව නම් අරුමයක් නොවේ සැරියුත් මුගලන් ආදී ආර්යයන් වහන්සේලාගේ පරපුරෙන් පැවතෙන රත්නපුරේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේත් බොහෝ කාලයක් වෙහෙර විහාර තනමින් ලෝක සාසන කාර්යයන්හි නියලුණු සුපේශල භික්ෂූන් වහන්සේ නමක් බොහෝ ප්‍රදේශවල තමන් වහන්සේගේ කැපවීමෙන් විහෙර විහාරාදී පුණ්‍ය භූමි ඉදිකලත් උන්වහන්සේට ඒ කිසිම තැනක වැඩවසන්නට අවකාශයක් නම් ලැබී නැහැ. උපේක්ෂා ගුණය පෙරදරි කර ගනිමින් කිසිවෙකුටත් ඒ පිළිබඳ දොස් නොනගා ධම්මානන්ද හිමියන් අදවන විට තවත් උතුම් සත්කාරයකට මුල පුරා තිබෙනවා. උන්වහන්සේගේ අනුශාසනා මැද්දේ රත්නපුර එගොඩ මල්වල ප්‍රදේශයේ ඉතා රමණීය භූමි භාගයක ඉදිවන නව විහාරයේ සහ භික්ෂු වැඩිහිටි නිවාසය සඳහා මුල්ගල තැබීම පසුගිය දිනක සිදු කෙරුණා. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ඒතේන සච්ච වජ්ජේන පාතු තන් රතනත්තයන් ඒතේන සච්ච වජ්ජේන පාතු තන් රතනත්තයන් ඒතේන සච්ච වජ්ජේන රත්නපුර ප්‍රදේශයේ පින්වත් ව්‍යාපාරික මහතිකුගේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු එගොඩ මල්වල ප්‍රදේශයේ පිහිටි මේ රමණීය බිම්කඩ පින්වඩන පින්බිමක් කරන්නට ඔබටත් පින්සිතින් දායක වන්නට පුළුවන් වාසදානංච උත්තමං යන තථාගත භාෂිතේ පරිද්දෙන්ම ආවාස ආදී තැනවීම බුද්ධ ප්‍රතිමා තැනවීම සනීපාරක්ෂක පහසුකම් සපයා දීම වැනි අටමහා පින්කම් වඩන්නට මේ සත්කාරයට එක්වන්නට අපිද මෙත් සිතින් ඔබට ඇරයුම් කර සිටින්නෙමු දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් ලබන 19 වන සෙනසුරාදා පෙරවරු 9 සිට පසු දින එනම් 20 වන ඉරිදා පෙරවරු 3 දක්වා පැය 18ක කාලයක් කොළඹ 1, කොළඹ 2, කොළඹ 10 සහ කොළඹ 12 යන ප්‍රදේශවලට ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මීට අමතරව කොළඹ 3, 4, 7, 8 සහ කොළඹ 9 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ත්‍රිකුණාමලයේ චීනවරාය ගුවන් හමුදා කඳවුරෙන් පුහුණු ගුවන් සැසියක් සඳහා පිටත්ව ගිය ගුවන් යානයක් කන්තලේ ජනරංජන වැව ඉස්මත්තේදී කඩා වැටීමෙන් ජීවිතක්ෂිටපත් 23 හැවිරිදී පුහුණු ගුවන් නියමු සාලින්ද විමුක්ති බණ්ඩාර අමරකෝන් මහතාගේ දේහය අද උදෑසන ත්‍රිකුණාමලයේ සිට අලුතුවලව්ව රුවන්වැල්ලේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින පස්වර 3ට මාපිටිගම පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ බොරලන්ද මාලිකා තැන්න ප්‍රදේශයේ පදිංචියට ස්ථිර නිවසක් නොමැති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දීමට මුල්කල් තැබීම ඊයේ දින සිදු කෙරුණා. ඒ වැලිමඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන සංවිධායක ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.